සුබ දවසක් ආදරණීය ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක බලන ආදරණීය ඔයාලා මගේ channel එක subscribe කරලා bell icon එක උඩත් click කරලා තියන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා උදේ කෑම බීම ටික හදලා මං ආවේ මගේ ඇන්තෝරියම් තවානට වතුර දාන්න කියලා මේ දවස්වල යාලට හරිම අවසරයිනේ හරිම ලස්නේ මෙයාලට වතුර දාලා ආව ගමන් මෙන්න මේ දෙන්න ඇඟේ ඉල්ලුණා ඉතින් ඒක නිසා ඒ දෙන්න එක්ක මේ විදියට මං ටිකක් කාලය ගත කළා ඔයාලා මේ දකින්නේ අපේ වත්ත පිටිපස්සේ තියෙන පුවක් ගස් පේළිය ඉතින් මේ හරිය හරිම හෙවණයි හරිම කෝල් වෙලත් එක්කම තියෙන නිසා අපිට ඉතින් ගෙදර වැඩ තිබ්බට බෑනේ පොඩි අයට ඉතින් ඒ වැඩ දාලා නැහැ එයාලට ඕනේ අපිත් එක්ක අපි ළඟට වෙලා ඉන්න මෙන්න මේ අතරේ අපේ අම්මා කුස්සියේ රස කෑමක් හදනවා ඉතින් මේ රස කෑම එක හදන්නේ තේ බොන වෙලාවට කන්න කියලා මේ හදන්නේ වේලපු බත් වලින් හදන අග්ගල මේවා හදන්නේ උයලා ඉතුරුණු බත් වලින් ඉතින් ඒ බත් අවුවේ දාලා හොඳට වේල ගත්තට පස්සේ බ්ලෙන්ඩර් කරගත්තාම අපිට මේ පිටි එක හදාගන්න පුළුවන් ඉතින් මට මේක මුලින්දම්ම නම් වීඩියෝ කරගන්න බැරි වුණා මොකද මම කුස්සියට එනකොට අම්මා මේක කරන්න පටන් අරගෙන තමයි තිබ්බේ මේ අග්ගල හදාගන්න මුලින්ම කරන්නේ තාච්චයකට සීනි ටිකක් දාලා වතුර ටිකකුත් දාලා අවශ්‍ය ගාන රත් කරලා පැණි ටික හදාගන්න එක පැණි ටික ගානට පදමට ආවට පස්සේ මේක බිමින් තාච්චේ බිමින් තියලා ඊට පස්සේ තමයි අපි පිටි මේකට කලවම් කරගන්න පිටි කලවම් කරගෙන මේ වගේ තලපයක් වගේ ගානට ආවහම ඒ ටික වෙනම් භාජනයකට දාගෙන පස්සේ අපිට ඒක අග්ගලා විදියට ගුළු කරගන්න පුළුවන් මේ විදියට අපි ඉස්සර පොඩි කාලේ ඉඳන්ම අපේ අම්මා මේ බත් අග්ගලා හදලා කන්න දෙනවා ඉතින් තේ බොද්දි හරිම රසවත් කෑමක් තමයි මේ අග්ගලා ඒ වගේම ගෙදර සමහර දවස්වලට කෑම බීම මදි වෙන වෙලාවල් තියෙනවනේ. ඉතින් අන්න ඒ වගේ දවස්වලට මේ පිටි අපි කලින් හදලා තියාගෙන තියෙනවා. ඉතින් ඒ වගේ කෑම මදි වුණ වෙලාවට අම්මා කරන්නේ මේ වගේ අග්ගල හදලා දෙනවා අපිට කන්න. ඉතින් මේවා කෑවහම ඇත්තටම බත් කෑවා වගේ හොඳටම බඩ පිරෙනවා. මේවා කාලා වතුර බීවහම. ඉතින් මෙන්න මේ කෑම හදන අතරේ අපේ බබාලා දෙන්න එළියේ හොඳටම සෙල්ලම් කරන අක්කයි නංගි. ඉතින් මේ විදිහට අක්ක පස්සේ නංගි කෝලම් කර කර සෙල්ලම් කරද්දි ඉතින් මං චුට්ටක් බලන් ඉන්න ගමන් තමයි ඒ දෙනවත් වීඩියෝ කරගත්තේ. ඒ දෙන්න ඉතින් කොච්චර තනියෙන් එළියේ සෙල්ලම් කරත් මම විනාඩි දෙකෙන් තුනෙන් කොච්චරවත් ඒ දෙන්න දිහා බලන ගමන් තමයි මම මොන වැඩේ කරත් ඉන්නේ. මොකද ඒ දෙන්න මොනා කරනවද කියන එක ගැන මං නිතරම අවධානයෙන් තමයි ඉන්නේ. මොකද පුංචි ළමයි නිතරම ඇහ ගහගෙන බලා ගන්න ඕන නිසා. අපේ අම්මා ඉතින් මේ වතුර නවන්නේ තේකක් හදන්න වතුර ලිපේ තියන්න. මොකද මේ අපි අග්ගල හද හද ඉන්න ගමන් අපේ අක්කත් එදා ගෙදර ආවා. ඉතින් අක්ක එනකොට ගෙදර හදලා තිබ්බ රොටි වලින් ඉතුරු වෙලා තිබිලා රොටියකුත් අරගෙන තමයි ආවේ. ඉතින් ඒ රොටිය කන්න තිබුණේ නම් කොස්සට මාළුවක්. ඔන්න ඉතින් අපේ පොඩි බබා නම් මේ වෙලාවේ නිදි. ඉතින් එයාව ඇඳින් තියලා නෙට් එක දාලා පැත්තකට වුණා මොකද ලොකු බබා අපේ අක්කත් එක්ක අයියලා ගෙදර ගිහින් තිබුණා ඉතින් ඒ නිසා මේ දෙන්නගේ මට නිදහස් නිසා මං හිතුවා ගෙදර චුට්ටක් අස් කරලා අතුගා ගන්න ඕනේ කියලා ඉතින් බබා නිදි අතරේ මම මේ විදියට ගේ චුට්ටක් අතුගාලා අස් කරගත්තා මම මේ විදියට ගේ අතුගානකොට අපේ අම්මත් ඉතින් සාලෙට ආවා එයාගේ බුලත්තිට මල්ලත් තනගෙන එයා ඉතින් මීට බුලත්තිට මල්ල දිගෑරලා හිමීට හිමීට බුලත්තිර ටික කපලා කොටලා නිදහසේ බුලත්තිර ටික කන්න තමයි මේ ඇවිල්ලා සාලි පුටුවෙන් ඉඳගත්තේ මොකද යාට නිදහසක් තියෙන්නේ බබාල දෙන්න චුට්ටක් නිදාගත්තාම හරි කොහේ හරි ගියාම හරි තමයි ඉතින් ඔන්න ඊළඟට අපේ රාජකාරී උනේ අපේ මහත්තයා වැවෙන් මාළෝගයක් ගෙනත් තිබුණා දුමේ දාලා වේල ගන්න ඕන කියලා ඉතින් ඒක දුමේ දාලා වේල ගන්න කලින් මේ විදිහට තමයි සුද්ධ කරලා ඒ ටික කපාගෙන ලෑස්ති කරගත්තේ මාළු දුමේ දාලා වේලද්දී දරලිපක තමයි මේ විදිහට දැලක් බැඳලා මාළු ටිකේ කුඩින් දාලා දරලිපේ තියෙන ගින්දර රස්නෙට තමයි මේ මාළු ටික වේලෙන්නේ ඉතින් ඒකට කියනවා මාළු දුමේ දාලා වේලනවා කියලා
ඉතින් එහෙම දුමේ දාලා වේලන මාළු හරිම රසයි. ඒ වගේම ටික කාලයක් තියාගන්නත් පුළුවන්. ඔන්න ඉතින් මේ විදිහට දුමේ මාළු දාලා වේලුවට මන්නම් මාළු කන්න ඉච්චර මාසාවක් නැහැ. ඉතින් මං ගෙදර මාළුවොත් කන්නේ පොඩි කෑල්ලක් වගේ චුට්ටක් තමයි කන්නේ. ඉතින් මම මස් මාළු වලට වැඩි අස නැති නිසා මේක මට වැඩි ප්‍රයෝජනවත් වෙන්නේ අපේ මාත්‍යාට. ඉතින් ඊළඟට මම්මි ලෑස්ති වෙන්නේ පොඩි වැඩක් කරන්න. ඒ තමයි මම්මි කරන වැඩේ මගේ ඇන්තෝරිම තවාන වෙනුවෙන් තමයි මම්මික කරන්නේ. ඉතින් මම්මි පිහිකුත් අතේ තියාගෙන ගියේ නම් අපේ වත්තේ වැටේ තියෙන LBC අතු ටික කපා ගන්න. ඉතින් මට මේ LBC අතු ටික අවශ්‍ය වෙනවා අවුවේ දාලා හොඳට මේ කොළ ටික වේල ගන්න. අවුවේ දාලා හොඳට වේලගත්තට පස්සේ මෙන්න මේ කොළ ටික හොඳට කුඩු කරගන්න ඕනේ. කුඩු කරගත්තට පස්සේ මට පුළුවන් මෙන්න මේ කුඩු ඇන්තෝරියම් ගස්වලට නයිට්‍රජන් අඩංගු පොහොරක් විදිහට පාවිච්චි කරන්න. මොකද ඇන්තෝරියම් ශාකයක් වර්ධනය වෙන්න අපි වැඩිපුරම පාවිච්චි කරනවා නයිට්‍රජන් අඩංගු පොහොර. ඉතින් මේ දවස්වල පොහොර වර්ග ගණන් නිසා ඉතින් මේ වගේ දෙයක් ශාකමය දෙයක් අපිට හදාගෙන පොහොරක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් මේ විදියට දවස කෙමෙන් කෙමෙන් ගෙවිලා යනකොට ඊළඟ හවස් වුණාම අපි ඉතින් උයන්නේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ නිසා දරෑ කෑමට මම හදන්න ලෑස්ති වුණා පොංචි රයිස් එකක්. ඉතින් මේ රයිස් එක හදනකොට බබාලට වෙනමයි අපිට වෙනමයි තමයි මම හදාගන්නේ. බබාලා දෙන්නම මිරිස්සට තාම කන්නේ නැති නිසා. ඉතින් එළවලු පහේ ටික එකට කලවම් කරගත්තත් මම ඒ ටික හදන්නේ මිරිස් කුඩු දාන්නේ නැතුව. ඉතින් ඒ විදිහට මිරිස් කුඩු දාන්නේ නැත්නම් ඒ දෙන්නට කෑම ටික හදලා කන්න දුන්නට පස්සේ මට අපේ රයිස් එක ඉතුරු ටික හදන ටික නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඒක නිසා මම රයිස් එකක් හදාගන්නේ කොහොමද කියලා ඔයාලට මම ඒක වෙනම වීඩියෝකින් අරගෙන එන්නම් වෙනත් දවසක. ඉතින් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම මම කියනවා අපේ එදිනෙදා ජීවිතේ අපට මොනතරම් ගැටුම් ප්‍රශ්න කරදර ආවත් ඒ හැමදේම ඉවසීමෙන් දරාගෙන ජීවිතයේ ශක්ති සම්පන්නව මුහුණ දීලා ඉදිරි ජීවිතේ තවත් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න උත්සාහයක් ඇති කරගන්න කියලා. මොකද ජීවිතයේ ප්‍රශ්න කරදර අපි හැමෝටම තියෙනවා. ඉතින් ඒවට නොසැලී මුහුණ දීලා ඒ අභියෝගවලින් ජය අරගෙන ජීවිතේ සතුටින් ගත කරන්න අපට පුළුවන් නම් ඒක තමයි මේ ලැබෙන ජීවිතයේ තේරුම. ඉතින් ඊළඟ ජීවිතේ යහපත් කරගන්න නම් මේ අපි ලැබපු ජීවිතේ හරියට නිවැරදිව ගත කරන්න ඕන. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් සුබ රාත්‍රියක් සතුටින් පරිස්සමින් ඉන්න.